අයිබුවන් ATM කාඩ් එකක් නැති වුණොත් ඔබ කළ යුත්තේ කුමක්ද සහ ATM කාඩ් භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් පිළිබඳව තමයි මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න හදන්නේ. සාමාන්‍ය බැංකු ගිණුම් තියන අයගෙන් 90%කටත් වඩා වැඩි ප්‍රමාණයක් ATM කාඩ් භාවිත කරනු ලබනවා. ඒ අයගෙන් ටික දෙනෙක් ATM කාඩ් පිළිබඳව පරිපූර්ණ අවබෝධයෙන් සිටියත් බොහෝ දෙනෙක්ට ලොකු අවබෝධයක් නැහැ. දැනට මාස කිහිපයකට කලින් නම් ATM කාඩ් වලින් විශාල වශයෙන් සිදු කරනු ලබන මුදල් වංචාව පිළිබඳව දැනගන්නට ලැබුණා. මේ වංචාව සඳහා අදාළ පුද්ගලයන් ලබාගත්තේ ATM කාඩ් වල රහස්‍ය අංක සහ කාඩ් එකේ ඇති ඩිජිටල් තොරතුරු වැනි සරල තොරතුරු විතරයි. ඔවුන් රහසිගතව සවිකරන ලද කැමරා වගේ නොයෙකුත් ක්‍රම භාවිතයෙන් මේ පාස්වර්ඩ් එකතු කරමින් විද්‍යුත් ක්‍රම භාවිතයෙන් වංචනිකව මිනිසුන්ගේ ගිණුම් වලින් මුදල් ලබා ගත්තා. පිටරට නම් ලංකාවට වඩා මේ විදිහට මුදල් මිලියන ගණනින් දවසකට මේ අය විසින් සොරකම් කරනු ලබනවා. පසුගිය මාසවල මේ තත්ත්වය ලංකාවේ කිසියම් ආන්දෝලනාත්මක තත්ත්වයකයි තිබුණේ. මේ වෙනකොට නම් මේ තර්ජනය ලංකාවේ නැතිම තරම්. තමන් ATM යන්ත්‍ර භාවිත කරන අවස්ථාවකදී වෙනදා දැක නොමැති කැමරා වැනි තව තව නොහුරු උපකරණ ATM මැෂින් එක තුළ සවිකර තිබේදයි පිළිබඳව සැලකිලිමත් වන්න. කිසි විටකත් තමන්ගේ ATM කාඩ් පතෙහි රහස්‍යාංකය වෙන කෙනෙකුට දැනගන්නට දෙන්න එපා. තමන්ට තම රහස්‍යාංකය පිළිබඳව සැකයක් මතුව අවස්ථාවකදී ගන්න පුළුවන් හොඳම තීරණය තමා පාස්වර්ඩ් එක වෙනස් කිරීමට කටයුතු සිදු කරන එක. තමන් භාවිත කරන ATM කාඩ් තමන් ළඟ තිබෙන බව නිතරම තහවුරු කරගන්න. වෙනත් අයෙකු තමන්ගේ ATM කාඩ් එක සොරකම් කළොත් එයින් ඒ පුද්ගලයාට මුදල් ලබා ගන්නට පුළුවන්ද? වෙන කෙනෙක්ට පාස්වර්ඩ් නොමැති නම් එසේ මුදල් ලබා ගන්නට බැහැ. ඔබ කිසි විටකත් ATM කාඩ් එකේ රහස්‍යාංකය කාඩ් එක ළඟ තබන්නට එපා. ඕනෑතරම් අය මම දැකලා තිබෙනවා තමන්ගේ රහස්‍යාංකය තියෙන බැංකුවෙන් දීපු කොලේම කාඩ් එක ළඟ රඳවලා තියෙනවා. ඉතින් මේ වගේ වැඩ කරන්නට එපා. රහස්‍යාංකයක් මතක තබා ගන්නම බැරි නම් ඒක ෆෝන් එකෙහි ටෙලිෆෝන් නම්බරයක් විදිහට හරි සේව් කරලා තියන්න. ඔබගේ කාඩ් පත සොරකම් කිරීම තුළින් කෙනෙක්ට භාණ්ඩ මිලදී ගැනීම සිදු කරන්නට පුළුවන්. කෙනෙක්ට සුපර් මාකට් එකක් තුළින් භාණ්ඩ මිලට ගැනීම, රෙදි මිලට ගැනීම, ඉන්ධන පිරවුම් මලකින් තෙල් ලබා ගැනීම වැනි දේවල් සිදු කරන්නට පුළුවන්. ඉතින් ඔයාට හිතෙන්නට පුළුවන් ඒ තැන්වල තිබෙන CCTV වගේ දේවල් තුළින් සොරකම් කළ පුද්ගලයා හොයාගන්න පුළුවන් කියලා. සොරායක ප්ලෑන් කරලා කරා නම් CCTV එකක් ප්‍රමාණවත්මදී සොරකම සොයන්නට. සමහර විට ඔයා ATM කාඩ් එක නැති වෙලා කියලා දැනගන්නකොට account එකේ සල්ලි ටික සේරම නැති වෙලා ඉවරයි වෙන්නත් පුළුවන්. ඒ නැත්තත් Tamanගේ සල්ලි කොපමණ නැති වෙලා තිබ්බත් සොරකම් කළ පුද්ගලයා සෙවීමට දින ගණනක් පොලිසියේ, බැංකුවල, කඩවල රස්තිය ආදු වෙන එක නම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නේද? ඔයා කාඩ් එක නැති වුණා කියලා දැනගත් විගසම Tamanගේ බැංකුව වෙත දන්වා කාඩ් එක අක්‍රිය කරන්න පියවර ගන්න. මේ සඳහා අදාළ බැංකුවේ බ්‍රාන්ච් එකට කෝල් කිරීමට අවශ්‍ය නැහැ. ඕනෑම බැංකුවක පැය 24න් වැඩ කරන හොට්ලයින් දුරකථන සේවාවන් තිබෙනවා. තමන්ගේ කාඩ් එකක් නැති වූ ඕනෑම වේලාවක අදාළ බැංකුවේ මේ හොට්ලයින් සේවාවට අමතන්නට පුළුවන්. අන්තර්ජාලයට ප්‍රවේශ වීමට පුළුවන් අවස්ථාවකදී නම් ඔයාට මේ හොට්ලයින් දුරකථන අංකය අන්තර්ජාලය තුලින් ලබා ගන්නට පුළුවන්. හැකියාවක් තිබෙනවා නම් තමන් ATM කාඩ් භාවිත කරන ඒ අදාළ බැංකුවල හොට්ලයින් අංක තමන් ළඟ තබා ගන්න. ATM කාඩ් එකක් නැති වූ විටක මිතුරු කුමාර්ගෙන් හෝ ඒ අංකයක් ලබා ගැනීමට නොහැකි නම් ඔබගේ බැංකුව රාජ්‍ය බැංකුවක් නම් 19 19 අංකය තුලින් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය අමතා ඒ දුරකථන අංකයක් ලබා ගන්නට පුළුවන්. ඒ බැංකුව පෞද්ගලික බැංකුවක් නම් තමන්ගේ අදාළ සිම්පතෙහි කස්ටමර් කයා කතා කිරීම තුලින් දුරකථන නාමාවලියකට ප්‍රවේශ වීමට පුළුවන් අංකයක් ලබා ගැනීම තුලින් ඒ අදාළ බැංකුවල හොට්ලයින් අංක ලබා ගැනීමට කටයුතු කරන්නටත් ඔබට පුළුවන්. ඉතින් මේ වගේ ATM කාඩ් භාවිත කරන කෙනෙක් විදිහට මේවා පිළිබඳව දැනගෙන ඉන්න එක ඔයාට ගොඩාක් වැදගත් වේවි. ඉතින් මේ වීඩියෝ එකත් හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරලා මගේ channel එක subscribe කරන්න. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. ඔබට ජය වේවා.